morning. Sumadasana call a hamotama. Irida udasana hariatama ude the hayata. Happy hour. Kauda, other mage gedratena, while other ekana kalakarua. Mehamakianako oho, punchitera, siramava, decamajaga at the kalakarwe. Think other enne ok me kalakaruat, oge other nea virinda. Kauda me, yaumatek. All of that Kaudamage program Tene Adrnio Yuvala, Ape Cinema Vesa Punchitare, Kadavasam Pe Tarune Akla Dandrasauge Adrnia Cute Birinda Emmy. We welcome you to our happy hour. Hello, Patio. Dangamala me Magi Dangamala. Oh, Magi team make a hit with Dangamalak. My team make a hit of Kumala Dangamalu. No, I'm thinking of Mokanaki. May I pay the Katibalagin Mukati team maker? May hero mega stars up. Oh, Surian team maker? Surians up a team making Dangamalu team maker. Thamai. Community Dangamalu with the right? No, a Dangamadi covered up a team maker dinner. Surians. Season 1. Season 1 එක කප් එක අපි තමයි ගැහුවේ මං හිතන්නේ ඒ වගේ කණ්ඩ දැන් හිතන්නකෝ මේ වීඩියෝ ආපහු බලද්දි ඒ චරිතවල වටිනාකම මුදු මේ අර ස්වාංවරේ මේ දවස්වල වයිරල් යනවනේ දැන් තාම යනවා අපි කරපු ඩ්‍රාමා අපි තමයි මුලින්ම බසර් එකක් ගත්ත නාට්‍ය ඒක හරිම අමාරු වැඩක් මං හිතන්නේ අපි විතරයිද කොහෙද බසර් ගත්තේ නාට්‍ය වලට මට හොඳ මතකයක් තියෙනවා මට මතක නැහැ ඒක අපි විතරයි ගත්තේ කොහමරි හොඳම කාලයක් ඇත්තටම කියන කැප්ටන් මොකද වෙන්න ඕනේ අවුරුද්දක් හිටියා ඉතින් මේ දඟබල්ලත් එක්කම වෙලාවට හරියට වැඩ කරනවලු ඕ මං කියන රිහර්සල් එන්න 8ට කියලා එනවලු 10ට 11ට හැබැයි මේකයි පරක් වෙලාවට දැන් දන්නවා දැන් මාව ෂේප් කරගන්නවා ආයි මන යකෙක් වගේ රිහර්සල් කරනවා නවත්තන්නකම් රිහර්සල් කරනවා කොහොම හරි දැනෙන්න එපා අපි වැඩ කරනවා කියලා ඊට පස්සේ මට බයින්න බෑ ඔව් ඊට පස්සේ බයින්න බෑ අනේ අපි ඇත්තටම ඉතාම ආදරෙන් හිටියා සුන්දර කාලයක් සුන්දරයි කියන්නේ අති සුන්දරයි ඒ වගේ මෙගා ස්ටාර්ස් ඒ වගේ සීසන් එකක් ආයෙම හම්බ වෙන්නේ නැහැ නේ එච්චරමයි කරේ නේ ඒ විදියට ඒ ආකෘතිය එතනින් ඉවරයි අයි අපි බොහොම අමාරුනේ තියාගත්තේ කොහොමද අපිව තියාගන්නේ නේද අපේ හරි ඉතින් අකිල අපි පටන් ගමු මේ සුන්දර ස්වරූපිනිය කොහොමද හම්බුනේ කොහොමද දෙන්නගේ ආදර කතාව පටන් ගත්තේ කියන්නේ මේ අපි දෙන්නට අවුරුදු ගාණක් නේ හම්බෙලා ඒක ඇතුලේ වැඩියෙන්ම තියෙන්නේ මං හිතන්නේ වෙන්වීම් තමයි අවුරුදු 16ක් විතර අපි එකට ඉඳලා අවුරුදු 16ක් ඉඳලා බඳින්න කලින් එකට බඳ අවුරුදු 14කින් විතර ගණන් හදලා කියන්නේ 12කින් වගේ ඒ කියන්නේ මෙයාට අවුරුදු 15 දී මට 16 දී මම 11 වසරේ මේ තමයි හම්බුනේ අද දෙන්නගේ කියන්නේ අවුරුද්දයි වයස පරතරය අවුරුද්දයි වයස පරතරය කොහොමද හම්බුනේ ඒක ඒ කියන්නේ මට ආපු කෝල් එකක් ඒක මොම හුටපටයක් මතකයි මං හිතන්නේ වකිල ඔයාට වඩා මතක ඇති එමි එමි මතක් කරන්නේ එමි කොහොමද මෙයාට කිසිදයක් මතක නෑ එමි short term memory ඔව් මගේ යාළුවෙක් ඉන්නවා මම එයා ආදරේ මතක් කරන මේ වෙලාවේ අපන්නකයි මේ අපේ චූටි මල්ලිත් එක්ක තමයි එයා ක්ලාසස් ගියේ කඩවත. ඉතින් කොහොම හරි චූටි මල්ලිගේ පොතක් එයාගා තිබිලායි මම කරේ පොතක ප්‍රශ්නයක්. කොහොම හරි මගේ යාළුවාට කිව්වා එයාට කෝල් කරන්න විදියක් නැහැ කියලා කන්ටැක්ට් කරගන්න. මෙයාගේ නම්බර් එක දීලා කිව්වා කෝල් කරන්න කියලා. ඊපස්සේ මගේ අනිත් යාළුවා තමයි මෙයාට කෝල් කරලා ඊට පස්සේ කිව්වා කියලා. ඊට පස්සේ ඉතින් කොහොම හරි දැන් ඒක එන දිග කතන්දරයක්. I can විශේෂ දේ තමයි මම පළවෙනි දවස කතා කරනකොට මට දැන් එහෙම යාළු වෙන්න උවමනාවක් නැහැ. මගේ යාළුවට මෙයාගේ යාළුවා එක්ක යාළු වෙන්න හොඳ උවමනාවක් තියෙනවා. දැන් මම කියනවා මට නම් බෑ අරව මේවගම නෑ නෑනේ කෝල් එකක් අරගෙන නිකන් කතා කරන්නනේ තියෙන්නේ කතා කරන්න කිව්වම මම ඉතින් හා කියලා කතා කරපුවම "හලෝ කවුද?" කියලා දැන් කවුද කෙල්ලෙක් එහා පැත්තෙන් කතා කරනවා. මම හිතුවා තෝගා වගේ කළු මහත බතල මෙහෙම එකක් වෙන්න ඇති කියලා ඒ වොයිස් එකේ. ඔව් වොයිස් එකේ. ඔව් මම ඊට පස්සේ හිතුවා මේ මට බෑ කියලා. එතකොට තව කතන්දර ගොඩක් මට තියෙනවා. ඒ හින්දා මම අරුට කියනවා මට බෑ කිව්වට අරු මට ඇඟේම ගහනවා. මේ මොකද උට සපෝට් එකක් දෙන්න. මොකද මේ මම නැත්තම් මේගොල්ලෝ බලන්නේ නැහැ. එන්නේ නැහැ කියලා. ඊට පස්සේ කොහොම හරි මාව ඇදගෙන ගියා. ඇදගෙන ගියාම අනේ කොණ්ඩේ කඩාගත්ත සිංහල පෙනුම ඇති ගෑනු ළමෙක් එනවා පාන් ගෙඩියක් අරගෙන අතේ. මම හිතුවා අනිවාර්යෙන් මේ තමයි මෙයාගේ යාළුවා අනිවාර්යෙන් ටෝගා වෙන්න බෑ කියලා මං හිතුවා එතකොට එයා hina වෙච්ච විදියට තේරුණා ඒ තමයි යාළුවා එහෙනම් පිටිපස්සේ සුද්ධි පැටියෙක් ගවුමක් ඇඳගෙන එනවා පිටිපස්සේ එතකොට මම කල්පනා කරේ එතකොට මෙයාද මේ ටෝගා කියලා බලදි ටෝගා දවට කියන්නේ නැහැ හේතුව මෙයාට ඒ කාලේ වැඩි ඒ කියන්නේ මේගොල්ලෝ බර්ගර්නේ හින්දා එයා සිංහල කතා කරනකොට වචනෙන් දෙකෙන් ෂේප් කරගන්න try කරනවා හින්දා hello කොහොමද එහෙම අර නිකන් අර එහෙම වොයිස් එකකින් කතා කරලා තියෙන්නේ අර අඩුවෙන් කතා කරන හේතුවෙන් ඊට පස්සේ ඉතින් අනේ හරිම ලස්සන ගෑන් ළමෙක් මේ කතා කරනකොටත් මට තේරුණා හරිම පියෝ ඒ හින්දා මම කරේ ගෙදර ගිය පළවෙනි මොහොතේ මෙයාට බූට් එක තිබ්බා අය මෙයා හොඳ වැඩිනේ මම මේ දඟ මල්ලක් නේ මේක දඟ මල්ලක් ඊට පස්සේ බූට් එක තිබ්බා තිබ්බට පස්සේ ඉතින් මෙයා ගොඩක් දුක් වුණා මොකද මට ඇත්තම කියන්න කියන්නේ ඒ කාලේ අපි කුංචිනේ ගෑනු ළමයි ඉන්නවනේ එතකොටත් මට ගෑනු ළමෙක් ඉන්නවා ඔව් ඉතින් ඒක සාමාන්‍ය දැක්කරුවා ඒ හින්දා දැන් මට මේ මේක මෙයා හොඳ වැඩි කියලා මට නිකන් හිතුණා මේක එපා අතාරින්න ඕනේ ඔව් මේක එල්ලපව් ඔව් කියලා මම අතෑරියා ඊට පස්සේ මෙයා මාගේ ෆෝන් එකට රින් කරනවා මට නම්බර් මාරු කරන්න වුණා අපේ ගෙවල් හොයාගෙන ගෙවල් පැත්තේ ඇවිදන් යනවා ඒ වගේ මෙයා හැර චණ්ඩි මම ඉතින් මේ කාලේ ගියා ගිහිල්ලා ලස්සනම වැඩේ කියන්නේ අවුරුදු දෙකක් විතර ගියා අවුරුදු දෙකක් කොට පෙන්න කොහමරි ඒක ඉවරයි දැන් ඉවරයි දැන් මෙයා කියලා එකක් නැහැ හැබැයි මට හැම වෙලෙම මගේ ඔළුවේ තියෙනවා අනේ අර හොඳ ගෑන් ළමෙක් හිටියා නේද මෙහෙමයි කියලා ඒත් ඉතින් මම මගේ ප්‍රශ්න වල මම ඉන්නවා අවුරුදු දෙකට සැරයක් විතර කෝල් කරනවා ඔව් අවුරුදු දෙකට සැරයක් විතර කතා කරන නෑ නෑ මම කියන්නේ තාම අර මේ මේගොල්ලන්ගෙන් කෝල් එක ආවේ නෑ ඊට පස්සේ මම ඉස්කෝලේ ගියාම මගේ හොඳම යාළුවා සහ එයාගේ කසින් අතර සාකච්ඡාවක් ගෑනු ළමෙක් ගැන. ඒගොල්ලන්ගේ කසින් කෙනෙක් ගැන. ඒ ළමයා ඉස්සර හරිම හොඳයි. දැන් හරි නරක ළමෙක් වෙලා බ්ලා බ්ලා බ්ලා. ඊට පස්සේ මම මේ කතන්දරය අහගෙන ඉන්නකොට මේ විස්තර ටික ඔක්කොම එනවා. මගේ හොඳම යාළුවාගේ කසින් නංගි කෙනෙක් තමයි ඒ ළමයා. ඊට පස්සේ මම බැලුවා මේක මාර කේස් යන්නේ කියලා. ඊට පස්සේ මම බොහොම අමාරුවෙන් මල ගෙදරක ගිහිල්ලා ආපහු එයාව හම්බෙලා මේ හොම තමයි දිග කතන්දරයක්. ආ දිග කතන්දරයක් හැබැයි මං හිතන්නේ අර දෙන්නේ අර පතාගෙන ආවනම් කොච්චර වෙන් වුණාද? පතාගෙන යන්නම වෙනවා. පතාගෙන යන්නම වෙනවා. දැන් මම මේක අහනවා එමියෝ ඇත්ත කියන්න ඕනේ. ඔයත් එක්ක අවුරුදු 12ක් යාළු වෙලා හිටියා. මේ කොල්ලා දඟයා. කී පාරක් යාළු වෙලා ඉන්නකොට කොටු පැනලා මාට් වෙලා තියනවද ඔයාට? ඒකත් ලස්සනට වැඩේ. ඇත්ත කියන්න ඕනේ. ඇත්ත කියන්න ඕනේ. ආ එහෙම මාට්වල නමුත් එක කිව්වට කමන්නේ තමන් දකිනවා පත්තරවල ඔය දැන් Facebook වල ආටිකල්ස් යනවා පික්චර්ස් එක එක මොඩල්ස්ත් එක්කම එයා යාළුවයි කියලා පස්සේ දැන් මම කෝල් කරනවා දැන් මම තරහ ගිහිල්ලා කෝල් කරනවා මන් දන්නේ මොකක් කර කියලා කොහොම හරි මාව මේ ෂේප් කරගන්නවා ෂේප් කරනවා ඒකට හරි දක්ෂයි ඒකට හරිම දක්ෂයි ඇයි ඉතින් ඔය ඉන්ඩස්ට්‍රි එකේ නෙමෙයි තාම ෂේප් කරගන්න බැරි බොරුවක් කියනවා ඉතින් එහෙම කියලා ඉතින් මම ෂේප් කරගෙන තියාගන්නවා ඊට පස්සේ ඊට පස්සේ එතකොට මම හිතේ මම ඉන්ඩස්ට්‍රි එකෙත් නෑ මම ඒ කාලේ නැහැනේ මොකටවත් මම ඇත්තටම මට තිබිච්ච වාසිය තමයි මාව ඒ කාලේ ඔය මොකටවත් මම කැමති නැති හින්දා රංගපාණ්ඩේ නැති හින්දා මට පූර්ණ නිදහස තිබුණා කවුරුත් මාව දන්නේ නැහැ ඒ හින්දා මම හැම වෙලේම බලන දෙයක් තමයි මේ පාරේ යන අපච්චිත් කියලා දිනනෝනේ අපිට අපි ටිකක් වෙනස් ඒ හින්දා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා අපිට සමහර දේවල් හම්බ වෙනවා සමහර දේවල් හම්බෙන්නේ නැහැ ඒ හින්දා ඒක පරිස්සමෙන් බලාගෙන ඉන්න කියලා මම පුංචි කාලේ ඉඳන් දැකපු දෙයක් තමයි මම අපච්චි එක්ක යනකොට මාට මාර එකක් හම්බ වෙනවා මම තනියෙන් ඉන්නකොට මට ඒක නැහැ හරිද මම හැම වෙලේම ආස වුණේ අර නැති එකට. ඒ කියන්නේ මේ මුකුත්ම නැත්තම් මට මොකද වෙන්නේ කියලා හිතලා මම තනිකර තනියෙන් ඉන්නමයි බලන්නේ. ඒ හින්දා ඔය අරවට එහෙම ගියේ නෑ. ඒත් අප්පච්චිත් කෙනෙකුට ගෑනු ළමයිගේ ආකර්ෂණයත් වැඩිද? හැම දෙයක්ම. හැම දෙයක්ම වැඩි. අප්පච්චිගේ ගෑනු ළමයිනුත් එනවද? ඔයාගේ පැත්තට ඩයිවර්ට් වෙලා. අපි දන්නේ නෑ. කොහොමද මට ඒ වෙනස හොඳට තේරුණා. තේරිච්ච හින්දා මම හැම වෙලේම මේ මුකුත්ම මට නැත්තම් කවුද මට සලකන්නේ වගේ එහෙම තමයි බලබල හිටියේ. ඊට පස්සේ මේ අර රංගපාණ්ඩ එන්න වෙච්ච එකත් අනේ ඒකත් කියන්නේ ඒකත් ගෑනු ළමෙක් උඩපට යන්නේ මොකද්ද කොහොමද රංගපාණ්ඩ ආවේ කොහොමද ඒකත් මොකද මොකද මේ ඒක ඒ මිට ඒ මිට මුළු කතන්දරේම මට ප්‍රධාන ගෑනු ළමයි අනන්තවත් ඉඳලා තියෙනවා. ඔව් ඒමි තමයි මේකේ අපි කියමු අමතර චරිතය. එක්ස්ට්‍රා ආටිස්ට් ගේ චරිතය කරේ ඒමි මෙතන මේ අවුරුදු 12ක කාලය ඇතුළත අපි කවුරුත් දන්නේ නැහැ අකිලට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා මෙහෙම. ඉතින් අපි දන්නේ අවුරුදු 12ක ඒමි තමයි සෙසු චරිතය රඟපෑවේ. ප්‍රධාන නිලිය ගොඩාක් ඉඳලා තියෙනවා. අන්තිමට හෙමින් හෙමින් බැට් කරගෙන ඇවිල්ලා රිවෝඩ් කරා. එච්චර කාලයක් මාත් මගේ කට්ට කාගෙන හිටපු ඉඳ රිවෝඩ් එක තමයි ආයි මදේවි ආයි මන්නේ කිංව කරගා යාගෙම කරගත්ත ජීවිත කාලෙටම. රයිට්. ඒවා කියනකොට මෙහෙම විහිළු වගේ එයාගේ හිත රිදෙනවා ඇති. ඒ වුණාට මේ මම මේ කියන එක නවත්තන්නෙත් නැහැ. ඔව් නෑ. එහෙම ගෑනු කෙනෙක් දරාගෙන ඉන්නවා කියන්නේ ජීවිතේ ඒ වගේ ආදරයක් හම් වෙන පිරිමි කෙනා හරි වාසනාවන්තයි අකිල. මොකද හැම ගෑනු කෙනෙක්ට එහෙම දරා ගැනීමේ ශක්තියක් නැහැ. ඉතින් ඒමි කියන්නේ ඔයාගේ పూర్ව පිනකට ලැබිලා හම්බ වෙලා තියෙන ඇත්තටම ඒන්ජල් කෙනෙක් රයිට් හරි මේ ආදර කතාව ගැන මේ දඟමල්ලත් එක කොහොමද මේ අහිංසක ඇත්තටම සුරංගනාවිය කොහොමද ගෙවන ජීවිතය ගැන තව අහන්න කැමති අපි බ්‍රේක් එකකට ගිහින් යනවා බ්‍රේක් එකෙන් පස්සේ නැවතත් කතා කරනවා අකිලගේ වයිෆ් එමිත් එක එහෙනම් මේ හැපි අවර් පොඩි බ්‍රේක් එකක් Welcome back after the break. Ada mama kata karanne Akila ape kadawasam ape punchi tere saha sinemave inna. Cinema tharuwa neda mama asai Akila cinema tharuwa kiyanne ape ilaga paramparawe star superstar. Superstar atharuma me langada telugu film ekak baluwa. Mara handsome me naluwe. Bela ape Lankawe ehema Akila. We have you. Thank you. එතකොට ළඟදිම දවසක අපි දෙන්න අනිවාර්ය ෆිල්ම් එකක් එකතු කරනවා. මේ මම අවුරුදු 2ක විතර ඉඳන් බලාගෙන ඉන්න ඕක කරනකම්. Right. අද අපි ඉන්නේ Seoul Beach එකේ. ඉතින් Seoul Beach එකේ thank you very much. Thank you Seoul Beach අපේ host කරාට මේ ඉතින් අපි Amy Akila thank you. පොඩ්ඩක් refresh වෙන ගමන් කතා කරමු. Yeah. ඉතින් අකිලා අපි බ්‍රේක් එකට යන කලින් කතා කරේ කොහොමද අකිලා ෆීල්ඩ් එකට එන්නේ දැන් රඟපාන්න කැමති නැහැ කොහොම තාත්තත් ගේ හේව නැල්ල වෙලා ඉන්න කැමති නැහැ කොහොම මොකද අනවශ්‍ය ලෙස ටෙන්ෂන් එක හම්බ වෙනවා කියලා තනියෙන් හිටපු අකිලට අකිලා ෆුල් තමන්ගේ ආතල් එකේ මම ජැක්සන් ඇන්තනි කියන මහා යුග පුරුෂයාගේ පුතා නෙවෙයි මම තනි අකිලා දනුද්දර කියලා ඉන්නකොට එකපාරටම අකිලා එනවා රඟපාන්න කොහොමද ඒක උනේ කොහොමහරි කියන්නේ ගෑනු ළමයින්ට ඉතින් ආස හිතනවානේ මම ඉතින් හොයනවා හැමදාම ඇත්තටම වරදක් කරන්න කියලා නෙමෙයි මගේ ලයිෆ් පාර්ට්නර් හොයන්නේ මෙයා හොඳ වැඩි හින්දා මුලින්ම පැත්තකින් තියලා දැන් මේ වෙන කවුරු හරි හොඳද කියලා හොයනවා දිගට එහෙම හොයාගෙන යනකොට අනේ ඉතින් හොඳ ගෑනු ළමෙක් හම්බ වෙනවා ගෑනු ළමයා මොඩල් කරන මේ අක්කලා හැම දන්න කෙනෙක් අපි දන්නවා මම එතකොට මං ගැන මාර ආඩම්බරයි මම කොහොමද පුංචි කාලේ ඉඳන් බිස්නස් ආසයි කියලා කිව්වේ මට අප්පච්චිට ලෝකේ යාගේ කලා ලෝකේ වීරයෝ කොච්චර හිටියාද ඒ කලා ලෝකේ වීරයෝ ඔක්කොම සුනිල් අංකල්ලා ගෙදර හෙඩ් ටේබල් එකේ මේ තැන් තැන් වල ඉඳගන්නේ සුනිල් අංකල් හෙඩ් ටේබල් එකේ මොනවාද එතකොට මෙයා කලාවේ විශාලම පෞරුෂය වගේ මං එයාව දකින්නේ බලපුවම මෙයා කලාවට සම්බන්ධ නැහැ එයා කරන්නේ බිස්නස් එතකොට යාට වෙන වෙල්ත් එකක් තියෙනවා ඊට පස්සේ මම බැලුවා මම ගෙදර දැකලා තියෙනවානේ අපච්චි කලාකාරයා ලංකාවේ ලොකුම කලාකාරයා කාර්යෝ ගොඩේ ඉන්නවා නමුත් අපිට එහෙම මේ ලොකු ධනයක් කියලා එකක් නැහැ. ඉතින් මම කල්පනා කරා අරක තමයි පාත් එක කියලා එහෙම එකක මම වෙන සතුටින් ඉන්න කාලෙක මට ඔය අදාළ ගෑන් ළමයාට ආදරයක් ඇති වෙනවා. ඊට පස්සේ එහෙම අවංක ස්වාමි පුරුෂයන් නැහැ මේ අපි කොහොමද ඒක කතා වෙනවා ඒකම තමයි ඔය දෙන්නගේ බැඳීමේ ශක්තිමත් බව ඒකත් මම අහන්න ඕනේ ඒක ඒමිගෙන් අහන්න ඕනේ නෑ නෑ මෙයා ඔක්කොම දන්නවා ඊට පස්සේ මම කරපු වැඩේ දැන් ඒමි ඉන්නවා නමුත් ආදරෙන් බැඳනවා ඒමිට මම හැමදාම කතා කරනවා මෙයාව හදන්නෙත් මේගොල්ලන් ගෙදර කූඩුවක දාලා දැන් ඒ කූඩුවෙන් මෙයා පුංචි කාලේ ඉඳන් මෙයාගේ ගැන කියමුකෝ මෙයා හොස්ටල් එකේ තමයි හැදෙන්නේ. එතකොට ගෙදර යන්නේ හරි අඩුවෙන්. එතකොට ලෝකයේ කියන එක නෑ හොස්ටල් එකේ සිස්ටර්ස්ලා තමයි මෙයාව හදන්නේ. මට මෙයාව හම්බෙනකොට මට තේරෙනවා මෙයා මේ ලෝකේ ගැන මිලෝදයක් දන්නේ නෑ කියලා. මෙයා ලෝකේ දකින්නේ මම කියන දේවල් වලින්. මට හොඳට කියන්නත් පුළුවන්. ඔව්. කලාපවුල් එකේ කල්පිතා හොඳ කතන්දර ලස්සට මවලා දෙනවා. ඔව්. ඉතින් මට තේරෙනවා මම එයාව තැනක තියනවා කියලා මම මගෙන් තමයි මෙයා ලෝකේ දකින්නේ. ඒ හින්දා දැන් ඔන්න මට වෙන නිදහසකුත් තියෙනවා. එයා මාව විශ්වාස කරන හේතුව. ඒ කියන්නේ අපි පුංචි මේ අවුරුදු 15 16 කාලය ඔන්න අවුරුදු 21 දී මම දකින්නවා ගෑනු ළමෙක් මට හිතෙනවා එයා තමයි කියලා පෙනුමට. ඒ හැඩේට පෙනුමට එයා තමයි කියලා ඇත්තටම මම එයා එක්ක එයාව බඳිනවා වගේ ලෙවල් එකට යනවා. මෙයාට කතා කරන එකත් නවත්තනවා. ඊට පස්සේ එයාටත් වෙන ආඩම්බරයි මාව. මම මං ගැන ආඩම්බරයි. මම කැමති මම මගේ බිස්නස් කතන්දරේ හින්දා ආඩම්බරෙන් ඉන්නේ. ඊට පස්සේ කොහේ හරි තැනකට ගිහිල්ලා මම ඉතින් ඉන්නවා. මෙයා මොනවද කරන්නේ? ස්ටොක් මාකට් එකේ වැඩ කරන්නේ. අර මේක කියලා ඉතින් එයාටත් හරි ආදරේ. ඒ ෆීල්ඩ් එකේ ළම එයාත් හරි හොඳ කෙනෙක් විදියට එයාටත් අර දෙමව්පියෝ එහෙම හරි ළඟට ඇවිල්ලා කතා කරනවා. දැන් අනේ කොල්ල එක්කන් ඇවිල්ලා එයා අහනවා මේ කවුද මෙයා කියලා අහපුවම මෙයා අකිල මොනවද එයා කරන්නේ? එයා ස්ටොක් මාකට් එකේ කිව්වා මාව එහෙම ලොකු නෑ. හරිද? දැන් මට මාව ලොකුයි. මාව දැන් ලොකු වෙන්නෙම නෑ. එක එක නැන්දලා එක එක ප්‍රශ්න අහනවා අරෝ මේවා. දැන් මට තේරෙනවා මේ ඩැගි ෆැමිලි එක වගේලා හම්බුණා. ෆැමිලි එක නෙමෙයි. මොන වැඩකට ගියත් එයාත් එක්ක පොඩි බොන්ඩ් එකක් තියෙනවා. ඒ අනිත් අයගේ දෙමව්පියෝ. හරි දැන් අහනවා මේ කවුද කියලා. ඊට පස්සේ කියනවා මම කොල්ලා. නම අකිල. වැඩ කරන්නේ අහවල් තැන. ඒ උනාට ඒගොල්ලන්ගේ ඇස්වල එහෙම ලොකු එකක් එන්නේ නෑ. අනේ ඊට පස්සේ ගිහිල්ලා ෂේප් එකේ මම දකිනවා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් අර කනට ගාල මොනවද කියනවා. කිව්ව ගමන් අර මිනිස්සයාගේ මූණේ මලක් පිපෙනවා. කියන්නේ මම ලෝකෙ ඉන්න හොඳම මිනිහා වෙනවා. මොකද්ද කියන්නේ? මම ජැක්සන් ඇන්තනිගේ පුතා කියලා. මට මේක බලන් ඉන්නම බෑ. මට හරි අමාරුයි. මොකද මම මේ කාලේ මම වරද්දගත කෑල්ලක්. මම මේ කාලේ එහෙම කියන්නේ නෑ. මම ත්‍රිවිල් එකෙන් කඩවතින් නැග්ගත් කියන්නේ කට්පිස් ගාමිනිලා ගෙවල් ගාවට යමු කියලා. එතනින් කියනවා මේ අහවල් තනින් හැරිලා යනකොට අනේ මහත්තයා කියන්න එපා මේ ජැක්සන් සර්ලා ගෙදරට ගිහපුවම මම බැහැලා යනවා. මම කැමති නැහැ. එහෙම කියන මම අර වෙන පිස්සුවක් මට මොංගල්. මේ කොහොමාරි එහෙම හිටපු මට දැන් අරක දරා ගන්න බෑ. මේ හැමදාම මේක වෙනවා. හැමදාම මේක වෙනවා. දැන් මට කොල්ලා හිතුවා මේක හරියන්නේ නැහැ. මට කොහොමද ඒ කාලේ ඉඳන් ආරාධනා තියෙනවා. මම ආරාධනා නෙමෙයි මම අපේ ගෙදරට කවුරු හරි එනකොට කලාවේ මේ මොන හරි වැඩකට ගියම ප්‍රෝග්‍රෑම් එකකට හරි මම තාප්පෙන් පැනලා යන්නේ. අනේ මට එතකොට මම මොනවාද කල්පනා කර කර ඉඳලා මට කතා කරපු පළවෙනි මියුසික් වීඩියෝ එක දිගුදෑස මම ඒ වෙලේ මුකුත් නොකිය හිටියා. අපච්චිට තේරුණා මූ වෙනතට පයින් ගහලා එලවන්නේ මේ වැඩේට වැඩේ පාම කියලා මම ඒ කියන එක මේ මුකුත් කිව්වේ නෑ. කියලා නේ මට ටී-ෂර්ට් අරන් දුන්නා. මම ඒ කාලේ හැමදාම ෂර්ට් අඳින්නේ. මට එතකොටත් පොඩි මේ මම ව්‍යායාමිකයි. ඒ කාලේ ඉඳන් මම ස්පෝටි. මම ඇත්තටම අපේ ගෙදර කට්ටිය ආට් නම් කරන්නේ මම කරන්නේ ස්පෝර්ට්ස් කියලා. මම ඕල් අයිලන්ඩ් චැම්පියන් කෙනෙක්. මට ඉස්කෝලෙන් තහනම් කරනවා. මම කියන්නේ මම විරුද්ධම යන්නේ. මම ගෙදර කරන්නේ මොනවාද? මම ඒක නෙමෙයි කරන්නේ. ඒක නෙමෙයි කරන්නේ. ගෙදර මේ අපච්චි ඔන්න මට ටී-ෂර්ට් අරන් දෙනවා. මාව අඳලා ඔන්න ගිහින් තියනවා මේ ඒගොල්ලන්ගේ ඔඩිෂන් එකෙන්. දිගුදාසට ගියාට පස්සේ ආයේ පාරේ මිනිස්සු නෙමෙයි කවුරුත් මගෙන් අර කුජු කුජු කෑල්ල කියන්න උනේ නෑ. මාවත් දන්නවනේ. දැන් නොදන්න එකනේ මේ ප්‍රශ්නේ. ඊට පස්සේ මේ රහ වැටුණා. කොල්ලට රහ වැටිලා ආස හිතුණා. අපච්චිත් ආසයි. වැඩේ යනවා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් වලට කතා කරනවා. සිරිපරකුම් කතා කරා. සිරිපරකුම් එක ලංකා ඉතිහාසයේ වැඩිම හම්බු කරපු චිත්‍රපටය වුණා. හිරු ගෝල්ඩන් ෆිල්ම් වෝල්ස් වල ජනප්‍රියම නළුව සම්මානය හම්බුණා. අනේ ඉතින් ඔන්න ගෑනු ළමෙක් හින්දා මේ මම කලාවට ආවා. ගෑනු ළමෙක් හින්දා. කොහොම නමුත් සමහර දේවල් අපේ ජීවිතේ දිගු කාලිනව යන නෙමෙයි ඒවි. නමුත් සමහර අවස්ථාවන් මුද්ගලීව මුණගස්සනවා ජීවිතේ දෛවය කියන දේ වෙනස් කරන්න. නමුත් දෛවය පතාගෙන අපි ඉන්නේ කෙනා එක්කෙනා. යත් එක තමයි දෛවය ගෙවන්නේ. මම මේ කාලේ ඔච්චර සෙල්ලම් කරලා තිබිච්ච හින්දා වෙන්නේ නැති මට දැන් එහෙම මේ ඔච්චර ලොකු සෙල්ලම් නැත්තේ. සෙල්ලම් නැත්තේ. ඒක තමයි ඒ මට දැන් කියන්න. දැන් බැන්නයින් පස්සේ ස්වාමි පුරුෂයෙක් විදියට වගකීම් යුතුකම් ඉෂ්ට කරනවාද? ගෙදර එනවාද? මොන වගේද ගෙදර ඉන්නකොට කොහොමද ඔයාට උදව් කරන්නේ කියන්නකෝ. මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මෙයා ගෙදරින් කියන්නේ වැඩක් නැත්තම් ගෙදරම තමයි. යන්නේ නැහැ එළියට. කොහෙවත් යන්නේ නැහැ. යන්න කැමතිත් නැහැ. අපිට යන්න දෙන්නෙත් නැහැ. හදිස්සියකට බඩුවක් ගන්න තිබුණා ඔයාට ඕක මන් නැති දවසේ කරගන්න බැරි වුණාද? ඇයි දැන් මං ඉන්න දවසේ මෙයන් නෝනද? එහෙම ප්‍රශ්න මට. ඉතින් ඒ වගේ තමයි. ගෙදරම තමයි. ගෙදරම තමයි ඉන්න කැමති. හදිස්සියෙන්වත් මොකක් හරි ප්‍රශ්නයක් තිබුණා අපි ඔක්කොම එකගෙන තමයි යන්නේ. සෝරි ප්‍රශ්නයක් නෙමෙයි. සෝරි හදිස්සියෙන්ම මොකක් හරි වැඩකට යනවනේ මට ඔය දෙන්නත් එක්ක ඉන්න ඕනේ. යන් කලින් මණික මඩ වලට වැහිලා නින්නේ අනිත් දේවල් තමයි පේන්නේ ඊට පස්සේ මණික ටික 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 මඩෙන් මතු වෙන්න ගන්නවා එතකොට මණිකයාගේ තේරෙනවා දැන් මණිකගේ අගේ තේරලා අගේ කන දන්නේ නැහැ ඒත් අගේ බාල වෙන්නේ නැහැ ඒමි කොහොමද හැමදේම බැලන්ස් කරන්නේ අකිලගේ වැඩ කරන්න ඕනේ බබාගේ වැඩ තියෙනවා කොහොමද දරුවත් එක ගෙවන දැන් තව චූටියක් කෙනෙක් එනවා on the way නේද ඉතින් මවක් විදියට ඒ වැඩ ටික කරන්න ඕනේ දැන් තව චූටි පැටියෙක් එන්නේ ඉන්නවා මේ තව චූටි ලොකු මේ ලොකු පැටියව හම්බම් කරන්නත් ඕනේ කොහොමද හැමදේම බැලන්ස් කරන්නේ ගෙදර මට ගෙදර ආකේ ඇත්තටම අම්මගෙන් ලොකු සපෝට් එකක් හම්බුණා මේ අම්මා තමයි උයන පිහනේම කොහොම කරන්න එතකොට ගෙදර ඉන්න අය කොහොම සෑහෙන සපෝට් එකක් දෙනවා ඉතින් මට ඇත්තටම කරන්න තියෙන්නේ මේ බබාලා දෙන්නා බලා ගන්න එක තමයි මේ බබා ගැන ගොඩාක් බැනුම් අහනවා මොකද එයාගේ වැඩ අතපසු වුණොත් ඉවරයි ඇත්තද මම කියලා තියෙන මගේ ජීවිතේ වෙන සියලුම හොඳ වලට ඔයා තමයි හේතුව ඒ වගේම මට මොහොතේ වැරදක් වුණොත් කවුද ඒකට වැරදි මම තමයි ලාපම එහෙමත් දැන් මොන වගේම අතපසු වෙන්නේ ගෙදර වාගේ ඇන්ටුම්යි ඇත්තම කතන්දරේ එයාව මම මැරි කරන්න කලින්ම ඒ කියන්නේ අපි කිමුක අර කතන්දර කාලේ මම වැඩ ගොඩකට ඊට පස්සේ ඉන්වෝල්ව් වෙනවනේ මට ප්‍රෝග්‍රෑම්ස් රියැලිටි ප්‍රෝග්‍රෑම් ඒ ඔක්කොගෙම මගේ සෙක්‍රටරි බවට මම ගන්න ගෑනු ළමයා තමයි මෙයා. එතකොට එයා ඊට පස්සේ ඊළඟට මම එයාව මැරි කරනවා කියලා තීරණය කරපු තැනේ ඉඳන් කවදද මැරි කරන්න කර තීරණය කරේ? ඒ කියන්නේ මම ලොකු උනේ. ඒක තමයි මගේ ජීවිතේ මම සහකාරී විදිහට මම මෙයාව තමයි බඳින්නේ. මම විශ්වාස කරන දේ මම ලොකු උනේ අවුරුදු 25න්. මම අවුරුදු 25 වෙනකම් මට තියෙන අවුරුදු 23 ඉඳන් 25 වෙනකම් අවුරුද්ද එකක් මට මතක නෑ. හරිද? ඕ ඒක තමයි මේ කාලයක් ගියන්නේ. අනේ මට මතක නෑ. එහෙම අවුරුදු දෙකක් තියෙනවා. ඊට පස්සේ 25 දී මට තේරුණා මේ අප්පච්චි බැඳ 27න්. මම බඳින්න ඕනේ 27න් කියලා මතක් වුණා. ඒක කියලා තිබුණද? අප්පච්චි කියලා තෝරන 27න් බඳින්න. නෑ මම කියන්නේ අපි දෙමව්පියෝන්ව අදහනවා කියලා එකක් තියෙනවානේ. එහෙම ලෙවල් එකකට ආපුවම අපිට ඒගොල්ලන්ට තියෙන ආසෙන්ද ඒගොල්ලෝ ආස දේවල් කරන්න ආසයි. එතකොට ඒගොල්ලෝ වෙන්න ආසයි නෙමෙයි ඒගොල්ලන්ගේ කිමුකෝ අදාළ දෙමව්පියාටත් තියෙන්න පුළුවන් මේ පැතිකඩ 3-4ක්. ඒ පැතිකඩ 3-4 මම කැමති උනේ මේ අප්පච්චිගේ ජීවිතේ. එයා මාර විදිහට ජීවිතේ දැන් මේ මම කියනනේ ඔක්කොම උස්සන් යන්නේ කියලා. අක්කා දන්නව ඇති නේද? ඉස්සර ඉඳන් හැම වැඩසටහනකටම අර හරක් පට්ටිය දක්කගෙන යනවා වගේ අරන් එන්නේ කවුද? අපිව. ඔන්නම් පුළුවන් වයිෆ් විතරක් දාගෙන ඉන්න අරම නෑ. එයාට ඕනේ ඔක්කොමලා එක්කන් යන්න. එයා මාර ජොඩියක් ගන්න ඒකෙන් එයා හරියට එන්ජොයි කරනවා අපිව. ඉතින් ඒවම තමයි අපිට එන්නේ. ඉතින් මමත් හැම වෙලේම බැලුවේ මේ අප්පච්චි කරන දේවල් වල ලස්සන දේවල් ගන්න. ඉතින් අප්පච්චිට දුවෙක් හම්බුනේ. මටත් හිතුණා මට මුලින්ම හම්බෙන්නේ දුවෙක් කියලා. මම ඒ කාලේ ඉඳන්ම දැන් මම එයාටත් කියලා දෙනවා මම මෙයාට යාළු වෙච්ච අවුරුදු 20 ගණන් වලදී මං කිව්වා මට මුලින්ම හම්බෙන්නේ දුවෙක් කියලා. මම එහෙම විශ්වාස කරා. මම විශ්වාස කරලා අප්පච්චි 27න් බැඳනනම් මමත් 27න් බඳින්න ඕනේ කියලා මට 25 දී මතක් වුණා. එතකොට දැන් මට මතක නැහැ. මතක නැති කාලේ. ඒ හින්දා මම බ්‍රේක් එක ගහලා අවුරුද්දක් විතර ගියා මං හිතන්නේ මගේ ඒ රැල්ලමට නවත්ත ගන්න. ඒ වුණාට මම දැඩි තීරණයක හිටියා දැන් ඇති. 27න් බඳිනවා. සහ අර 23 සිට 25 දක්වා මතක නැහැ. කාලය මම නවත්තනවා කියලා. ඒ හින්දා මම මාර බ්‍රේක් එකක් ගැහුවා. ඒ බ්‍රේක් එක අර කෝච්චිය වගේ ගාලා 26 වගේ වෙද්දි නැවතුණා. අනේ 26 සිට මෙයාව බඳිනවා කියලා ෂුවර්. ඊට පස්සේ මම කරේ මම වාහනයක් අරගත්තා මෙයාගේ නමට. අරගෙන මෙයාව ඩ්‍රයිවර් කරන ළඟ තියාගත්තා. ඊට පස්සේ හැම තැනකම දෙන්න එකට යන්නේ. මෙයාට ඊළඟ වාහන පදින්න බෑ. මෙයාව ඩ්‍රයිවිං යවලා ඔක්කොම කරලත් මෙයා මගේ ඌමනාව එකට ඉන්න ඕනේ. මොන ප්‍රශ්නයක්වත් එකට ඉන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. මේ අපි මේ හැම දෙයක්ම කරන්නේ තමන් ආස දේ දිගටම කරන් යන්නනේ. මම පුංචි කාලේ ඉඳන් හෙව්වේ බඳින්න. මම පුංචි කාලේ ඉඳන් ගැලපීම හෙව්වේ. දැන් මම බැඳලා ඉන්නේ. මම මේ හැම දෙයක්ම කරන්නේ අර මම ආසයක කරන්න. මම ආසයක තමයි ළමයි හුරතල් කරන එක, බබා හුරතල් කරන එක, කට්ටිය එක්ක යන එක, ලව් කරන එක, නයාරි කියන්නේ මම හරි ආසයිද? අප්පච්චි මම අහලා තියෙනවා ඒක. අප්පච්චි හරි ආසයිද? ණය ආරින්න ආදරේ කරනවා කියලා ණය ආරිනවා කියලාද කියන්නේ ණය ආරිනවා කියන්නේ එයා අපි ඔහොම මිමු ඒ ආදරේ කරන එකට ආදරේ කොහොමද මේ ආදරේ කරන්න ආස වෙන්නේ කොහොමද මේ විදිහට දැනගන්න ආසයි කොහොමද මේ ආදරේ දෙන්නේ කියලා අපි පොඩි break එකකට ගිහිල්ලා අපි break එකට යනවා මේ කකිල කතා කරන්න පටන් ගත්තම මේ අපිට ආසයි අහන්න දිගටම හැබැයි break කරන්න ඕනේ කියලා මොකද අපිට ගොඩාක් අපිට ඉන්නවා අපි දැන් ඒකනේ කතා කරන්නේ ඒක නිසා අපි ඉක්මනටම break එකට ගිහිල්ලා නැවතත් ඉක්මනටම සම්බන්ධ වෙමු මේ happy hour break එකෙන් පස්සේ නැවතත් ඔයාලා එකතු වෙලා ඉන්නේ happy hour අකිලත් එක්ක කතා කරන්න පටන් ගත්තම අපිට ගොඩාක් තියෙනවා දේවල් කතා කරන්න. ඒක නිසා අපි හරි තුයන මොකද පෑයේ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. මම නැවතුවේ ඒමි කොහොමද අකිල කියන ආදරය ඔත් එක ඉන්න මොනේ. ඔන්න අපි කෑමක් දෙනවා අකිල කන ගමන් කතා කරමු. මේ එමි කියන්නේ කොහොමද අකිල ආදරය ප්‍රකාශ කරන විදිය කොහොමද? කන්න උයලා දෙනවද? ගෙදරස් කරලා දෙනවද? ඇඳුමක් හොදලා දෙනවද? කොහොමද අය ආදරය ප්‍රකාශ කරන්නේ ඔයාට? එයාගේ තියෙන ප්‍රතිපත්ති කීපයක් එයා ෆලෝ කරන. ඒකට මම හරි ගරු කරනවා. මොකද එයා එකක් මම කිව්වොත් එයා මේ කවදාවත් ජීවිත කාලෙම කරන්න බැරි දෙයක් කරන්න. එයා ජීවිත කාලෙම එක දෙයක් කරන්න බැරි නම් ඒ බොරුවට එක දවසකට දෙකකට සතියකට එහෙම කරන්න. ඒ නිසා බොරු කියන්න ඕනේ නෑ. එයා එහෙම උයන්නේ එහෙම නෑ. නමුත් මට අර ගන්න ලුණු ගෙඩියක්වත් කපලා දෙන්නේ නැද්ද ගෙදර? නෑ. ඉල්ලුවත් කරලා දෙන්නේ නැතුව නෙමෙයි. නමුත් අතරම මම උයන්නේත් නෑනේ. අම්මා තමයි අතරම උයන්නේ. ඒ නිසා ඒක වෙන්නේ නෑ. එමි උයන්න දන්නේ නැද්ද? දන්නවද? චුට්ටක් දන්නවා. මොනා ඉවත් මං කනවා. මොනා ඉවත් කනවා. මගේ ෆෑන් එයා තමයි. මොනා ඉවත් කිසිම ප්‍රශ්න නෑ කනවා එහෙම. So like එයා මේ එනිසා මේ කියන්නේ සමහර දේවල් අතරම මට තේරෙන්නේ නැහැ මෙයා මං වෙනුවෙන් කරන සමාදව මට අතරම තේරෙන්නේ නැහැ. ඒ තරමට මෙයා මාර මොකද ඒකට මං කියන්නේ කොම් සංකීර්ණයිද? හරිම මේ ඒ කියන්නේ ටයිනි ඩීටේල්ස් එයා බලන්නේ. ඒ වගේ චුටි චුටි දේවල් සමහර කලකට මට තේරෙන්නේ නැහැ. අවුට්කම් එක තමයි මට තේරෙන්නේ ඕකේ. මෙයා මං වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. අතරම මට ආදරය කරන විදිය අක්කේ හරියට නිකන් තාත්තා කෙනෙක් දුවෙක්ට ආදරය කරනවා වගේ කියන්නත් බෑ මොකද අපි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් නිසා. නමුත් ඒ ආදරය මම දැකලා දෙනවා අප්පච්චි අම්මට දෙන, අප්පච්චි දරුවන්ට දෙන, අප්පච්චි මට දුන්න. අර ඒකම තමයි. මේ අප්පච්චිම තමයි. මම ඒක හැමදාම ඕන තැනක කියනවා. ආදරේ විතරයි. ඒ කියන්නේ මම අප්පච්චිගේ ආසම අප්පච්චිගේ ආදරයට නැතු මේ ආදරේ උත්තරලා දෙනවා. ඔව් කලා කෑලි අරෝමේම නේ මම අප්පච්චිගේ ආස උනේ ඇත්තටම මිනිස්සයාට. මම අප්පච්චි මාත් එක්කනේ හිටියේ. ඉන්න මේ ඔය අප්පච්චි වගේ කියලා කියන්නේ මේ වෙන මුකුත් නෙමෙයි. නෙමෙයි කර හින්දු කියන්නේ ද කලාවද කතා කරන්නේ නෙමෙයි. ආදරය විතරයි. රයිට්. දැන් අපි කතා කරමු ඇන්තනි පවුලෙන් ආපු නිසා හුඟක් කට්ටිය හිතන්න පුළුවන්. අකිලට හරි ලේසියෙන් නළුවෙක් වෙන්න පුළුවන් වුණා. කිසිම කැපිලිකැටලි නෑ. මේ ක්ෂේත්‍රයේ ඔයාව අත් දෙක මෙහෙම කරලා පිළිගත්ත එන්න අපේ ක්ෂේත්‍රෙට කියලා. නළුවෙක් විදියට කටු කන්න තිබ්බද නැත්නම් හරි ලේසි වුණාද නළුවෙක් වෙන්න? කැපිලිකැටලි තිබ්බද? මම නළුවෙක්. I'm going to serve you until you talk. නළුවෙක් වෙන්න මට එච්චර මේ කට්ටක් කෑවා කියලා මට කියන්න බෑ අවංකවම. හේතුව අර මම හා කියපු මට එන්න කියලා හා කියපු පළවෙනි එකම හිට් එකක් වුණා. ඊට පස්සේ මට සිරිපරකුම් හම්බුණා. ඒක මෙහෙම වුණා මොමෝ. ඒ වුණාට ඒ මට වැඩ හම්බෙන එක නෙමෙයි. ඒ වැඩවල පවතින්නේ මිනිසුත් එක්ක ඩීල් කරන්න වෙන්නේ. එතකොට වෙන්නේ දැන් මම මේ කියපු හැම දෙයකම තිබුණේ මම පුංචි කාලේ ඉඳන් මිනිස්සු අධ්‍යයනය කරා කියන එකනේ. මම ලව් කරනවා කියන්නේ මොකද්ද? එක එක જાතිය ගෑනු එක යාළු වෙනවා කියන්නේ එක එක චරිත ලක්ෂණ තියෙන ගෑනුන්ව මම දැනගන්නවා. මිනිස්සුන්ව දැනගන්නවා. මම සාමාන්‍යයෙන් අර සාමාන්‍ය මිනිස්සු 10ක් හම්බුනොත් එහෙම අපි කරන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගෙන් පොඩ්ඩක් ඈතට යන එකනේ. මම මේ පැත්තට පැනලා මම මේ හැම එක්කෙනත් එක්කම කතා කරනවා. මම හරි ආසයි මේ මිනිස්සයා කියන එක හොයන්න. ඒක අප්පච්චි පුංචි කාලේ අපිට කියලා දුන්න සෙල්ලමක්. මොකද අර ඉවකර හඳුනා ගන්න බැරි නම් අපිට කලාකාරයෙක් වෙන්න බෑ. ඒගොල්ලන්ට ඕනේ මොනවද කියලා හොයන්න ඕනේ කියලා. දැන් මම ඒක එක්ස්ට්‍රීම් එකට ගිහිල්ලා මට දේවල් තේරෙනවා වැඩි. මම කරන්නේ මට තේරෙනවනේ. තේරුන්නේ නැහැ වගේ ඉන්නවා. මොකද මම තේරෙනවා කියලා පෙන්වන්න ගිය හැම වෙලාවකම එක්කෝ ඒ මිනිස්සයා මට බය වෙනවා. ක්ලෑෂ් එකක් වෙනවා. එයා හිතන් ඉන්නවනේ දැන් මම මොකක් හරි නුරුස්නාවක්. ඒ කියන්නේ අපිට කොහේ හරි ගියාම හම්බෙන්නෙම නුරුස්නාම තමයි. ඒක ඒ පුංචි කාලේ ඉඳන් එහෙමයි. මම ඉස්කෝලේ යන කාලේ මට හරියට ප්‍රශ්න හේතුව තමයි ජැක්සන් ඇන්තනිගේ පුතා වීම. ඒ කියන්නේ ඒකට කියන්නේ ඒ කියන්නේ අප්පච්චි කියන්නේ මාර ලොකු එක්කෙනෙක් නේ. එතකොට එයාගේ හෙවණැල්ල වැඩිච්ච අපිට ප්‍රශ්න ගොඩක් ආවා. හැබැයි අපි මොකද්ද කරේ? අපිට අප්පච්චි කලින් කියලා තිබ්බ ඕක වෙනවා කියලා. ඒ හින්දා අපි දන්නේ නැහැ වගේ හිටියා. අද වෙනකනුත් අපිට පුළුවන් නොදන්නවා වගේ ඉන්න එක තමයි විදිහ. එහෙම ඉන්නකොට කාටවත් එහෙම මුකුත් කරන්න බෑ. අවසානයේ මම අර වෙලාවේ දැනගෙන රියැක්ට් නොකරපු හේතුවෙන් අර මාව නුරුස්සන මිනිස්සයා මාත් එක්ක යාළු වෙන්න පටන් ගන්නවා. එතනින් එහාට ප්‍රශ්න විසඳනවා. එහෙම නැත්තම් මේ මට උදාහරණයි අරවයි මේව ගත්තොත් එහෙම ලේසි නෑ. ඒ අනිත් සාමාන්‍ය කෙනෙක්ට තියෙන අමාරුව නෙමෙයි. අපේ අමාරුව ඊට වඩා වෙනස්. හැබැයි සහ අනිත් එක කියන්න ඕනේ අකිල අද ෆීල්ඩ් එකේ ඒ තත්ත්වය දැනට එන්න හරි කියන්නේ මම දන්නවා දැන් ඔය පොඩ්ඩක් වෙලාවට ඉතින් එහෙම හිත පොඩ්ඩක් එහෙම වුණාට දෙයකට වැඩකට බැස්සොත් ඒකට මුළු හදවතින්ම වෙලාවක් කියන්නේ වෙලාවක් කලාවක් බලන්නේ නැහැ. ඒකට පුදුම කැපවීමකින් මම කියන්නේ එහෙම මම වැඩ කරලා තියෙන්නේ හරි කීප දෙනෙක් මේ ෆීල්ඩ් එකේ. කියන්නේ එහෙම කැපවීමක් එහෙම ලැබියාවක් කරන දෙයට 100%ක් දීලා හරි අපි කියනවා ඉංග්‍රීසියෙන් passionately කියලා. කියන්නේ මුළු ආත්මයෙන්ම තමයි ආයකට එකතු වෙන්නේ. කියන්නේ මේක මට මේ වගකීමක් මේක මං ඉටු කරන්න ඕනේ මම නළුවෙක් විදිහට කියන තැන ඉඳලා නෙමෙයි අකිල වැඩ පටන් ගන්නෙ. ඉතින් ඒක මම මේ ඉතින් මම ඒක නිසා ඒකට අනිවාර්යෙන් මොකද හරි අමාරුයි ඒ වගේ අද විශේෂයෙන්ම අපිට තරුණ කරපුරේ එහෙම නළුවන් හොයන්න. මොකද හුඟක් කට්ටියනේ මේක වැඩක් මේක වගකීමක් මම කරා මෙතනින් ගෑරෙන්න ආත්මයෙන්ම ඒක හදවතින්ම ඒකට ආදරය කරලා කැපවීමෙන් වැඩ කරන නළුවෝ අඩුයි. ඉතින් ඇත්තටම අකිල ඔයා අපිට මැනිකක්. ඉතින් ඒ මැනික ආරක්ෂා කරගෙන දිගු ගමනක් යයි කියන මම හිතනවා. මෙයාට බාර ඒක. එමි ඔයත්මයි බාර ඒක. ඔයාට thank you. එහෙම සාමාන්‍යයෙන් අගය කරනවා හරි අඩුයි. Thank you so much. නෑ වරිස්. මොකද අගය කළ යුතු තැන මම වැඩ කරලා තියෙනවා. මම කොල්ලගේ හැටි දන්නවා. මගෙන් ඒ කාලේ බැනුම් ඇහුවට. කැප්ටන් අම්මෝ. නමුත් මම දන්නවා කොල්ල වැඩේට බැස්සම කොච්චර. ඒ කියන්නේ වෙලාවක් නෑ. කොච්චර මහන්සි වෙලා මම හිතන අපේ ටීම් එක දිනන්නත් ඒ කාලේ සෑහෙන ශක්තියක් වුණා අකිලා. ඉතින් ඒ ඔක්කොම මතක් කරන්න ඕනේ. මම නමට විතරයි ටීම් ලීඩර් හිටියේ. ඇත්තටම සූර්යසිරි නෑ නෑ මේ එයා තමයි ක්වීන්. අපි සේනාධිපතිව දෙන්නෙක් හිටියා. ඒගොල්ලෝ තමයි මහන්සිලා කැපවීම යෝධ ශක්තිය. රයිට්. ඉතින් අකිලා අද කාලේ ගොඩක් ෆීල්ඩ් එකට එනවා තරුණ නළුවන් එනවා. මොකද්ද ඔයා දකින්නේ ඔයා ඒගොල්ලන්ගේ දකින්න දක්ෂතාවයන් හා අඩුපාඩුකම් මොනවාද ඔයා දකින්නේ අද ෆීල්ඩ් එකේ අලුතෙන් එන අලුත් නළුවන්ගේ? මම දකින්නේ ඒගොල්ලන්ගේ අවුලක් නෙමෙයි. අපිටත් පුළුවන් වෙලා නෙමෙයිනේ ආවේ. එනකොට අපිට හම්බෙච්ච අවස්ථා ඇතුලේ තමයි අපි ඉගෙන ගත්තේ. දැන් මම දකින්න ප්‍රශ්නේ තියෙන්නේ අවස්ථා හම්බෙලා අවස්ථා තුනකින් යමක් කෙනෙක් ඉගෙන ගන්නකොට ඌව පෙන්වන්න බැරි වෙනවා ෆීල්ඩ් එකට. ඒකනේ වෙන්නේ. ඒ ඌ ටිකක් ලොකු වේගෙන එනකොට මේ ඌව ෆීල්ඩ් එකට පෙන්නන්න බැරි වෙනවා. ඊට පස්සේ ඌ ගැන වැරදි කියනවා අරම මේව කියනවා. ඌටත් අර අපිට වගේ ප්‍රෙෂර් එක හැන්ඩල් කරගන්න බැරුව ඌගේ අතිනුත් වැරදි වෙනවා. ඌ නැති වෙනවා. එහෙම නෙමෙයිනේ. ආදරෙන්නේ දැන් අපේ ළමයා දිගටම සින්දු කියන්නේ. සින්දු කියන එකට අපුඩි ගහන එක නැවැත්තුවොත් ඒ ළමයා සින්දු කියලා හිතනවද? නැහැ. ඇප්‍රීසියේෂන් තියෙන්න ඕනේ. අපේ ෆීල්ඩ් එකේ පත්තරේකවත් ඇප්‍රීසියේෂන් නැහැ. ඇයි අපි නළුව වෙන්නේ? අපි ගැන හොඳ අහන්න. අනේ අලුතින් නළුවෙක් කෙනෙකුට පරණ නළුවට ගහන්න ඔක්කොම පත්තර ටික එයාට හොඳ ආටිකල් දෙනවා. ඊට පස්සේ ඒක චුට්ටක් ලොකු වෙනකොට ඌට ගහනවා වෙන එකෙක්ව ගෙනල් ලොකු කරනවා. මම කියන්නේ ඒකයි තේ අවස්ථාවන් දෙන්න ඕනේ. මම කියන්නේ හැමෝටම බෑ. හැබැයි පුළුවන් අය තමයි මේකට හොයාගෙන ඉන්නේ. කට්ට කන්න කැමති කට්ටිය. ඒගොල්ලන්ට අවස්ථාව ඇතුලේ හැදෙන්න පුළුවන්. අපේ කියන්නේ කලාවේ තරු ඔසවා තැබීම දැන් ඔයා අක්ක කරනකොට මට අපිට දැනුනේ. ඉතින් අපි තව වැඩ කරනවානේ. අපි තව හොඳ වෙනවානේ. ඇප්‍රීසියේට් කරපුවාම දැන් මෙහෙම එකක් නැති වුණාම වෙන එකක් නිසා මම කාටවත් අපේ තරුණ පරම්පරාවට දාන්නේ. මොකද ඒගොල්ලෝ TikTok කරලා අපිට වඩා කැමරාව හුරු වෙලා එහෙම කට්ටියක් මේකට එන්නේ. මීට වඩා ඉගෙන ගන්නත් ලෝකේ පුළුල් YouTube එකෙන් දැනගෙන එන්න පුළුවන්. ඒගොල්ලන්ට අවස්ථා හම්බෙන්නේ නැහැ. මොකද එයා වැඩෙනකොට ෆීල්ඩ් එකට එයා වෙපා වෙනවා. මේ අපරාධේ. ඉතින් එහෙම අයට කියන්න මොන හරි පණිවිඩයක් මනසින් වැටෙන්න එපා. අල්ලගෙන ඉන්න. මං කියන්නේ නොදන්නවා වගේ ඉන්න. මං වගේ. මෙයාගේ ට්‍රික් එක නොදන්නවා වගේ ඉන්න. තේරුණා කියලා පෙන්නුවොත් ඉවරයි. හරියන්නේ නැහැ. ඊට වඩා තේරෙන්නේ නැහැ වගේ තමන්ගේ වැඩේම ඉන්න ඕනේ. හැබැයි ඒ ඔක්කොම කියන්නේ මනස වට ගන්න හොඳ නැහැ. දැන් එයාගේ අතිනුත් වැරදි වුණොත් ඊට පස්සේ ඒ හින්දා මේ පුළුවන් තරම් තමන්ව පුරවන්න. තමන්ව පුරවගෙන නිදහස් වෙන්න. හොඳ දේවල් පුරවලා තියෙනවා නම් නිදහස් වෙනකොට හොඳ දේවල් 20 වෙයි. ඒ හින්දා මේ එකම තියරිය නිදහස් වෙන්න, තමන්ව පුරව ගන්න හොඳ දේවල්. ගන්න සහ නොදන්නවා වගේ ඉන්න. නොදන්නවා. හරි. එහෙනම් ඒකත් එක්ක නොදන්නවා වගේ ඉන්න. ඒකත් එක්ක අපි නා බ්‍රේක් එකට බ්‍රේකින් පස්සේ ඔය දෙනගේ ප්‍රශ්න වටයක් තියෙනවා. බලමු දෙන්නට දෙන්න කොච්චර දන්නවද කියලා දෙන්නව. රයිට් අපි මේ ප්‍රශ්න වටේට යන්නේ. ඒක තමයි අපි මේ ෆයිනල් බ්‍රේක් එක. බ්‍රේක් එකෙන් පස්සේ අපි යනවා මේ දෙන්නගේ ප්‍රශ්න වටේට. ඉක්මනට හම්බුවෙමු. මේ හැපි අප්. හරි. බ්‍රේක් එකෙන් පස්සේ දෙන්න රෙඩි වෙලාද ඉන්නේ ෆයිනල් සෙග්මන්ට් එකට. ගන්න දෙන්නම බෝඩ්ස් එක. මම ප්‍රශ්න ටිකක් අහන්න යනවා. හරියට උත්තරේ දෙන්න ඕනේ. රයිට්? ලැසිද? එමි? ඔක්කොම මම තමයි. මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ කවුද? වඩාත්ම පිටරට ඉන්න කැමති කවුද? යන්න කැමති පිටරට yeah right okay මුලින්ම කිස් එක දුන්නේ කවුද ඒකත් ඉතින් ඕකේ ඉතින් අහන්නත් දෙයක් දෙනේ දකිලා මේ ඔය නිතරම love you කියන්නේ කවුද ඒවි love you කියන්නේ නැද්ද මම කියනවා මට වඩා එයා කියනවා. එයා කියනවා අපේ ගෙදර කීයක් වගේ love you කියනවද කියන්නේ? කී පාරක් වගේ දවසට? කියන්නේ තරහ කාල දවස් වලට නැහැ. තරහ වෙන දින මොන වගේ අවස්ථාවකටද? අපි දැන් ගෙදර ප්‍රශ්න. ඇඳුම් තිබ්බේ නැති වුණාම. ගෙදර ප්‍රශ්න කියන්නේ වැඩ සම්බන්ධ. ඒ කියන්නේ ඇත්තටම තාම අපි දෙන්න බැන්දට හිටපු ගමන් mood change වෙනවා. මම boss එයා secretary එකට යනවා. මම මේ වෙලාවට කියනවා මම ඒ වෙලාවට love නැහැ. Working time කියලා අපි හදලා දිනවා. Time periods ඔක්කොම හදලා තියෙන්නේ gedara කරන්න ඕනේ දේවල් සති දවස් වලට ඔක්කොම බෙදලා නැත්නම් මිස් වෙනවනේ. ඒ කියන්නේ අපි life එක අපි විතර ඕන විදිහට plan කරගත්තේ නැත්නම් පිටරට මිනිස්සුන්ට plan එකක් තියෙන හින්දා නේද හතුටින් ඉන්නේ. අපි ඒ වැඩ කරන වෙලාවල් ඒ විදිහටම දාගෙන තියෙන්නේ. එතකොට ඒ වෙලාව නෑ ඒ වෙලාවට secretary. ඒ වෙලාවට secretary කියන්නේ මේ pregnant වෙලා ඉන්නකොටත් මම සමහරලාට කියනවා දැන් මේ බණින්නේ අහවල් එක්කනට කියලා. Mama, මගේ තරහ පිට කරනවා යා නොකරපු වරදට ඒ කියන්නේ කොච්චර කරත් එහෙම වැරදි වෙනවා ෆැමිලි නේ ඒක මෙයාත් බලනවා ටික දලාවක් යනකොට මේ මගුලක් අත කරගෙන මොන බොස් ද කියලා එහෙම වෙන වෙලාවලුත් තියෙනවා ඒ වෙලාවට love you කියන්නේ නැහැ නමුත් මේ හුඟක් වෙලාවට ඒ කියන්නේ අපි දෙන්නම ඩයරි ලියනවා එතකොට අපි වැඩියෙන්ම ආදරය කරන වෙලාව තමයි දවස ගැන ලියනකොට අද වෙච්ච මොකක් හරි එකකට ට්‍රිගර් වෙනවා එතකොට ඇවිල්ලා මමත් කියනවා ලස්සන කතන්දරයක් එයාත් කියනවා ඒ වගේ ඒ කියන්නේ මම කියවන පොත්ද මම බලන චිත්‍රපටිද මට යාට පෙන්වන්න ඕනේ දේවල්ද අපි ඔක්කොම බෙදාගෙන බලනවා ඊට පස්සේ අපිට කතා ඉස්සර අපිට ඇහිච්ච දේවල්නේ ඔච්චර කියවන්න එපා අනාගතේ ඔයගොල්ලන්ට කතා කරන්න දෙයක් නැති වෙයි කියපු වෙලේ ඉඳන් අපි අවුරුදු 15 ඉඳන් කතා කරන්න දෙයක් නැති නොවෙන්න දේවල් අපි හදාගත්තා. අර මං කියන්නේ මං බඳින්න ආසාවෙන් හිටියේ. මං ඒ හින්දා මං ගාව හෙන plan එකක් තිබ්බා. ඒ plan එක කරගෙන යනකොට තියෙනවා ඒ කියන්නේ අපි දෙන්න ඒ කියන්නේ ඇත්තටම ගොඩක් මේ plan කරලා දේවල් කරගෙන යනවා. යාන්ත්‍රිකව සිද්ධ වෙන දේවල් ටික දවසක් යනකොට අපේම දේවල් වලටපත් වෙනවා. Right. හරි. Very interesting. දැන් දෙන්නගෙම ගොඩක් ආදරණීය කවුද? Akila. Shut. Mama, put it. You not do it. Adri, like my tartaking got the Montamagunanga killer. It took my other near. Oh, the Mamma Kira Dagan, boat dick, Mamma. Right. Penny doesn't come to the cow doing us. I thought fantasy can't ask. Look at that. Can't they have baby? Mamma dang, Navatal. Sir, Mamma, dang, right. Equally, McKenzie and a card. They got Mamma Dagma. They got Mamma Dagma. Okay, equal to McKenzie. Fashion current. Kenty and Nimanette, Carter. Yeah, Kenty and Nimanette. Harima do it, but Yana Marmanki were a name on a boss. I level like a hour. Right. Fashion කරන්න වඩාත්ම කැමති කවුද? Fashion. එහෙම නේද? මං හිතනවා නේ. Fashion කරනවා කියලා ලොකුවටම කරන්නේ නැහැ ඉතින් මට යන එක කරන්නේ මෙයාත් එක්ක මම මෙයා තමයි නෑ තමයි දෙන්න දැන් අද මැච් කරලා දැන් ආවේ අද මේකට නෑ නේ බබා එක මැච් කරේ මෙයාව ඊට පස්සේ බබා එක ගැලෙව්වා අද එහෙම කවුද තීරණය කරේ නැද්ද අද මේ ප්‍රෝග්‍රෑම් එකට කව මොකද්ද නැන් එන්නේ කියලා නෑ දෙන්නට දෙන්න නෑ ඇඳගෙන ආවා රයිට් හිතලා රයිට් ආගම් කටයුතු වලට වඩාත් නැඹුරුවක් දක්වන්නේ කවුද මෙයාගෙන් පටන් අරන් Then mama. Then yeah. Then daddy and mama cut it. Yeah, me. I thought I was. Kiwi, Maria, you me. Ki do ki. I thought. This taraf me. Patang karenge na. Then. Yeah, I was your daddy la. Right. Mama, ona to daddy ma. Ona to daddy then. Paliye me din me. Ah. Hari. Eto kotha ad equally me sorry kiya ne khauda. Ha, kenti tiya na equally me love you daddy enki na sorry kiya ne tiya tarahagi illa. Oh. Oh, me I kiyanne me naha sorry. Ganu lamai ehemai neda. Waradda tibbata api kiyanne naha jeevithath sorry kiyala. Ape mahantatta kama eka. Ego ekak kiyala kiyanne ithin mona karannada re. Sorry. Ganu kattiyata ego ekak tiyennath epai. Ape ekatama sorry kiyala waradda piliganne piligannama on nathi waradda piligannema nathi nida. Piligannema nathi nisa oh sorry kiyanawa. Mekak tiyenawa. Eh mekak tiyenawa hari. Sorry. I තාත කියලා දුන්නේ තාත කරා ඒක. එයා එයාට වෙච්ච කිසිම වැරද්දකට එයා එහෙම නෑ දැන් මේ අපි දැන් මේ hina වෙවි කතා කර කර ඉන්නවනේ. දැන් මේ අපි කියන දේවල් වල ඇතුළ වෙන ෆිලොසොෆි එකක් තියෙනවනේ. ඒක කොච්චර උතුම් වුණත් ඒක බුදුහාමුදුරුවන්ගේ වගේ වුණත්, ජේසුගේ වගේ වුණත් පෙන්වන්න බැරි කට්ටියක් ඉන්නවනේ. එතකොට අපිට ඒගොල්ලන් හදන්න බෑ. එතකොට අපි කරන්න ඕනේ අනේ ඒගොල්ලොත් අපි ජීවත් වෙන්න බෑ. එහෙමයි කියලා වෛර කරන්නද? වෛර කර කර පාර යනකොට මිනිස්සු දැක අපි වෛරෙන් පිරෙන්නද ඒ හින්දා? අපි පුළුවන් තරම් ඒ අයටත් අපිට වැරද්දක් නොකරන්න අපි මොනවාද හදා ගන්න ඕනේ කියලා බලලා හැදුනම හදා ගන්න ඕනේ හරි රසටම කෑම හදන්නේ කවුද? හරි right එච්චර තමයි දෙන්නට දෙන්න එච්චරම කාඩු කුණා දෙන්නම එයා කියලා දෙන්නම කියාගත් අවස්ථා කීපයක්ත් ආවා. ඉතින් බොහොම ස්තුතියි අකිල ඉවරද ඉවරයි ප්‍රෝග්‍රෑම් එක ඔව් තවපයක් right ඉතින් බොහොමත් ස්තුතියි ඒමි අකිල ඒමි කියන්නේ අපේ හැපි අවර් ප්‍රෝග්‍රෑම් එකේ හાર્ඩ්කෝර් ෆෑන් කෙනෙක් හැම සන්ඩේම බලනවලු අපේ ප්‍රෝග්‍රෑම් එක ඔයා කියන්න ඔයාට කියන්න තිබුණේ කියන්න හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරනවා thank you අපිට එන්න කිව්වා ඔව් මං ආසාවෙන් හිටියේ මීට කලින් මම හිතන අකිලගේ කාර්යබහුලත්වය අකිල අපේ reality show එක busy වෙලා හිටියා. ඉතින් ඒ වගේ shooting එක අපිට අකිලව ඉක්මනින්ම සම්බන්ධ කරගන්න බැරි වුණා. අද තමයි හොඳම දවස. ඉතින් බොහොමත්ම ස්තුතියි. කාර්යබහුලයි චුටි දුවත් ඇවිල්ලා තිනවා මේ set එක සෙල්ලම් කර කර ඉන්නවා පල්හ beach එකේ. ඉතින් බොහොමත්ම ස්තුතියි අපිත් එක කාලේ බෙදාගෙන happy hour එකට ආවට ඔය දෙන්නාගේ මේ මට හිතෙනවා ඔය දෙන්නගේ ආත්මීය බැඳීමක් තියෙන කියලා මේ ආත්මීය බැඳීම තව තවත් ශක්තිමත් වෙලා හැමදෙන්නේ හැම ආත්මිකම ඔය දෙන්න එකට එකතු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කතා කරලා තමයි ගොඩ දාගන්න තියෙන්නේ. හැමදාම අකිල කතන්දර කියන්නේදී හැම ආත්මෙමවත් එක. මවල වෙයි. ඒක තමයි මුළු. right. එහෙනම් බොහොමත්ම ස්තුතියි අපිට යන්න වෙලාව ඇවිල්ලා. ඉතින් happy hour ඔයාලා බලපු හැම කෙනෙක්ටම ලබන සතියේත් ඔයාලා ආදරය කරන තරුවක් එක්ක, තරු යුවලක් එක්ක ආපියනකන් ඔයාලා හැමෝටම සුබ ඉරිදාවක් සහ වාසනාවන්ත සතියක්.